තව දින හතකින් පැය ගණනකින් මේ රටේ නියත ජනමති රජිත් ප්‍රේමදාස මැතිවරණේ රත්නපුරේ හදවත බඳු අපේ ආදරණීය ජනතාවගේ අවසරයි සිලෝම දෙනාගෙන්. අපි අද දමුන්නාදි තාම කෙටියෙන් කියන්නේ මේ ඡන්දෙදී ඡන්ද 1,72,00,000ක් තියෙනවා දමුන්නාදි මේක ලියාගන්න. ඕකෙන් ගියපාර එක ඡන්ද 20,00,000 කැටුනේ නැහැ. මේ පාර 30,00,000 කැටුන එක නැහැ. 1,42,00,000ක් ඉතුරු වෙනවා. මේකෙන් 72,00,000 ගන්න ඕනි 105 ගන්න. අපේ නායකතුමාගේ ඡන්දෙදී ගෝඨලාවේ පරම්පරාවක හැපිලා මහින්ද රාජපක්ෂ පරම්පරාවක හැපිලා රණවිරුවෙක් හැපිලා යුද්ධ දිනුවා කියලා 69,00,000 ගන්න ඕනි මෙතුමා 55,00,000 ගත්තා. ඒ 55,00,000 එකක්වත් ඡන්ද හැරෙන්නේ නැහැ මතක තියාගන්න. අද ඉන්නවා ලංකාවේ සියලුම විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්. ඒ ඔක්කොම මෙතුමාට රැස්ස කීයක් එයිද? උතුරේ ඡන්ද ඔක්කොම කට හෙලාගෙන මලා හිටියා. TNL සංවිධානයත් එක්ක 115,00,000ක් මෙතුමාට එකතු වුණා. 115,00,000. තමුන් නාදල මං කියන්නට ඕනි පහුගිය කාලේ මේ දිස්ත්‍රික්කේ අපි හැමදාම රාජ්‍ය වන්ද රත්නපුර මැතිවරණ කොට්ටාසේ 6,02,00,000 පෙරමුණෙන් මම බන්දක තියෙනවා. ලංකා එකතොත් 5,000,000 6,250,000. ඉතින් මෙතුමාගේ 180,000 බණේ 69,00,000 තමයි. ඔය 9,00,000 නාමල් මහත්ත රාජපත් පරම්පරාවේ ඡන්ද තව 60,00,000යි. ඕකෙන් තමයි අනුර මහත්තයා ගන්නෙත්, රනිල් මහත්තයා ගන්නෙත්, නාමල් මහත්තයා ගන්නෙත්. තමුන්නා සැලිය තියාගන්න මේ කෙනෙකුටවත් දෙවියන්ට 30,00,000 ගන්න බෑ මතක තියාගන්න. පරතරේ 140,000යි. පරතරේ 140,000යි. අපේ නායකතුමා ජයග්‍රහණය කරන්නේ වැඩි ඡන්ද 140,000කින් 60,000 කියන එක මම තමුන්නා සලා දැක්කේනවා. දැන් එදා ඇහිලා කිව්වා ජේපී නායකයා මේ මෙතන අටවින්දා මේකෙන් මේ ජනතාවෙන් පහෙන් ගන්න කිදි නැහැ. ඒගොල්ලෝ දිස්ත්‍රික්කේ තියෙන පොළොන්නරුවේ හම්බන්තොට අපේ දිස්ත්‍රික්කේ මේ දිස්ත්‍රික්කෙන් ඇරෙන්න එක කෙනෙක් මෙතන කැඳුවේ නැහැ. අද රත්නපුර මෙතන කොට්ටාසේ මම වගේමක් ඉදවා 10,000කට සංඛ්‍යාවක් රත්නපුරෙන් අද පැමිණලා ඉන්නවා පිටමලතොට ටිකක් එක්ක. ඒ තමන් කියනවා තමුන් නාසෙලට අනුර කුමාර මහත්තයා ගැන පොඩ්ඩක් කියන්න ඕනි. තමුන් නාසෙල පොඩ්ඩක් නිස්සාරුද අහගන්න. 70 මැතිනි ආණ්ඩුව පිහිටෙව්වා 3-2 බලයෙන්. ඒ ආණ්ඩුවට ගැහුවා විජේ වේරලා 10,000ක් මැරුවා. චන්දික සීමා මැතිනි ආණ්ඩුව පාලනය කළා. අලුත් දරු අහගන්න ජයවීර ඡන්දේ දෙන 10,000ක් මැරුවා විජේ වේරලා මුගේ මහ කාලා ටික ඒ කාලේ. 88 ඡන්දය අපි ඡන්දෙ ඉල්ලුවා. එදා ට්‍රාන්ස්ෆෝමර් 62ක් ගෙන තිබ්බා. මේ අඹගහට ට්‍රාන්ස්ෆෝමරේ දවල් එකට පුපුර හැරියේ. උන් තමයි ওই ඡන්දෙ ඉල්ලන්නේ නේ. තේකර්ම දවල් එක දිහා ලක් ගෙන තිබ්බා. කතා කරන තමුන්ලා මේ කතා නොකර ඉන්නේ. ගෝචන් සේවා කාර්යාලය බැංකු මංගොල්ලා කෑවා. ඒගොල්ලෝ තමයි ඡන්ද ඉල්ලන්නේ. තමුන්නාද මතකද හවස පහට මට මතකයි අපි බලන්න මම මන්දේවරු පහට ලයිට් නිවන්න ඕනේ ගෙවල් වටේ. 7ට අනිත් ලයිට් එක නිවන්න ඕනේ කෑවත් නැතත් බත් කාලා. ඉස්කෝලේ යන්න නැති කලා මොනවද නොකොලේ? මේගොල්ලෝ මේ ඡන්ද ඉල්ලන්න එන්නේ. දැන් මොනවද කියන්නේ? කියලා 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 කියන්නේ නැතුව අර කවුද අර එක එක ලක්ෂේ කමාරයි ඔරලෝසුව ෂර්ට් එකලස් මාදායි කලිම 102,000. ඒ මිනිස්යාගේ ලංකට ඉල්ලලා ඇතුළු වරන්නේ. මෙයාගේ ලංකට ලංකට බලන්න යන්නේ අපිද?
ඕකේ ලංකට වන්න අපියලාද මිනිස්සු රවට්ටන්න මේ මිනිස්සු හදනවා ඈ තව කාන්තාවක් කියනවා මෙතනට ඇවිල්ලා ඉන්නේ සීලාචාර ගුණවත් වර්ණවත් කාන්තාව තමුන් නාසලතේ නෝනා කියනවා ඇංගලොම් හදනකොට ජංගි මහන්න හැදුවා ඇංගලොම් අපේ ප්‍රේමදාස ජනාතුමාට බුදුබවත් වෙනද ලක්ෂ දෙක තුනක් ජීවත් වෙන මතක තියාගන්න අද ලංකාවේ ආදායම දැන් කියනවා ඇංගලොම් දාන්න ඇංගලොම් මෙලි වටින්නේ සියලුම කාන්තාවන්ට ගණිකා වෘත්තිය පුහුණුවක් දෙනවලු ආණ්ඩුවත් ආසද තමුන්නාතර ගණිකා වෘත්තිය දෙන්න හඳුනා එනවා එහාට හඳුනා දෙන්න එපා දෙයියනේ අපි දුක් වෙන් අපි අවුරුද්දා බෑදෝ පාරිකා අපිටත් වක්කු දෙලා තිබුණා ඈ අද ඉන්නවා සල්ලි කාරියක් කම ලැහැත්තිලා මතක තියාගන්න තුන්වෙනි අර වැඩ කළා වුන් මිනිසු මරුව අපි මරනවා ෆයිල් මාතෘ වලට ගත්ත එක හතර වෙනි අරගලෙත් එනවා අපේ ජනාධිපතිතුමා දිනුවාට පස්සේ අරගලේ කරන්නේයි අපි තමුන් නදලක්ම ලැහැත්තිලා එන්න අරගල නෙමෙයි වන්ද අපි කරන්නේ දෙන්නේ අපේ ආණ්ඩුවත් අපි සජිත් ප්‍රේමදාසත්තා රැකෙන්ද ජනතාව ආරකිත කරමු මෙතන මන් තමුන් නද කියනවා මතක තියාගන්න ඕනේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ ඡන්දේ දැන් ඇත්තෝසෙම අපිට පේනවා දැනේවා දැන් සජිත් මහත්තයාගේ ජනාධිපති වාසනාවන්ත මූණ ඇහිලා තියෙන මූණද බලන්නකෝ ලස්සන ඉතින් මම කියලා තමුන් නාදලාට විශේෂයෙන් මතක තියාගන්න තව පෑ ගානකින් තවද ගානකින් මෙතුමා දිවුරුන් දෙනවා එදා අපි කහටවක් ගහන්න යන්න බණින්න යන්න වෙන දේවල් කරන්න යන්න ඕනේ නැහැ අපි යන්න දේවාලේ සමන් දේවාලේ යන්න 22000 තරු එන්න බෝධි පූජා තියෙමු අද මෙතුමා විපක්ෂ නායක ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපති විපක්ෂ නායක චන්දිකා නෝනාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් විපක්ෂ නායක රණිල් වික්‍රමසිංහත් මේ වගේ වැඩ කෙරුවාද කොම්පුරක් නොදැක්ක පාසලකට කොම්පිර දෙන නායකතුමා ඉතින් මට නම් ගොඩාක් දේවල් නම් කියන්න දෙන නායකතුමනි මම එක ඉල්ලීමක් කරනවා ඉල්ලීම් රාශියක් තියෙනවා වෙලා කතා නැහැ විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා ඔබතුමා ඒතුල් කරලා තියෙනවා සපර ගමුවේ ජනතාව රත්නපුරේ ජනතා එක්කම බලාපොරොත්තුව අධිවේගී මාර්ගය අපි හදලා දෙන්න අපි සියලු දෙනාම තව ගොඩාක් දේවල් දෙනවා ඉල්ලන්න කතා කරන්න මම අවශ්‍ය නැහැ ඒ විදිහට අපි දන්නවා විපක්ෂ නායකවර හැට වැඩ පිළිවෙල බලන්න කොපමණ වැඩ පිළිවෙලක් එම්නම් ඊට වැඩි මම කරුණු පෑදගෙන අවශ්‍ය නැහැ විශේෂයෙන් මද රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී තුමල්ලා සංවිධායක තුමල්ලා එකාමෙන් එකතු වෙලා තමුන්නාතර මට රත්නපුර ආසනේ කාලෙකින් දිනුනේ නැහැ මේවල 60000 දී ඡන්ද ගන්නවා දෙවෙනි අර 30000 ගන්න බෑ රත්නපුර ආසනේ වැඩි ඡන්ද 30000කින් අපි දෙනවා දෙනවා කියලා මතක් කරමින් සජිත් ප්‍රේමදාස ජයතුමා තුමා සමයන්ගේ දෙවි පෙරේතෙන් තමුන්නාතර මේ අවසානයෙන් ඉල්ලනවා දවස් හතෙන් බෝධි පූජා තියන්න අපේ නායකතුමා ජයග්‍රහණය කළා අපිට සතුරු වෙන්න දුප්පත් ජනතාව සතුරු වෙන්න වැඩක් එන්න කඩතුරන්න කිල්ලා තිබෙන සිදුවාටම වාසනාවන්ත අනාගතයක්